හුඟක් අය ඉල්ලලා තිබ්බා ඉංග්‍රීසි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම අද අපි හිතුවා ඕගොල්ලන්ට ඉංග්‍රීසි ඉතාම පහසුවෙන් සහ ඉතාම ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් එක ක්‍රමයක් නෙමේ ක්‍රම හතක්ම කියලා දෙනවා කියලා. ඉතින් මේ ක්‍රම හත ඔයා හරියටම අනුගමනය කළොත් මාසයක් වගේ ඇතුළත ඔයාගේ ඉංග්‍රීසි ලිවීමේ සහ කතා කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම දැන් තියෙන තත්ත්වයට වඩා දියුණු වෙනවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රම හත ෆලෝ කරලා ඔයාට ඔයාගේ ඉංග්‍රීසි ලිවීමේ සහ කතා කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. අදම මේ ක්‍රමවලින් එක ක්‍රමයක් හෝ ක්‍රියාත්මක කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න මහන්සි වෙන්න කියලා මම ආදරෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. ඉංග්‍රීසි ඉක්මනින් සහ පහසුවෙන් ඉගෙන ගැනීමේ ක්‍රම හතෙන් මගේ පළවෙනි ක්‍රමය තමා ඉංග්‍රීසි පොත් කියවන එක. ඉතින් දැන් මේ කිව්ව ගමන් හුඟක් අයට හිතෙනවා ඇති ආපෝ මේක කරන්න බැරි වැඩක්, ආපෝ මේක එපා වෙන වැඩක්. ඇත්ත. ඇයි ඔයාට එහෙම හිතෙන්නේ? ඒකට හේතුව තමයි මේ පිටු 200ක 300ක ඉංග්‍රීසි පොතක් කියවනවා කියන එක ඉංග්‍රීසි මොකුත්ම බැරි කෙනෙක්ට නිකන් වහකනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා ඒක කොච්චරවා කරන්න උත්සාහ කරත් ඇත්තටම සාර්ථක වෙන්නේ නැහැ. ඔයාට ඉංග්‍රීසි පිළිබඳ දැනුමක් නැත්තම් ඔයා ඉංග්‍රීසි පොතේ මුල් පිටුව ගත්ත ගමන්ම ඔයාට ඒක ඇත්තටම එපා වෙනවා. ඊට පස්සේ මේ මුළු ක්‍රම හතම ඔයා කරන්නේ නැතුව අපෝ මේක මට බෑ කියලා මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක සහ කතා කරන එක අතහැරලා දානවා. ඉතින් ඒ නිසා ඔයාලට මේ ඉංග්‍රීසි පොත් කියවන එක ලේසි කරගන්න මම පොඩි ට්‍රික් එකක් අද කියලා දෙන්නම්. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉංග්‍රීසි ලොකු පොත් කියවන්නේ නැතුව ඉස්සෙල්ලාම ඉතාම සරල සහ ඉතාම පුංචි ඉංග්‍රීසි ස්ටෝරි බුක්ස් කියවන්න පුරුදු වෙන. ඒ කියන්නේ ඉංග්‍රීසි ළමා කතන්දර පොත් කියලා තියෙනවා. පිටු 4-5 තියෙන පොඩි ළමයි වෙනුවෙන් සකසපු පොත් තියෙනවා. අන්න ඒ වගේ පොතක් හොයාගෙන ඉස්සෙල්ලා ඒ වගේ පොතක් කියවන්න පුරුදු වෙන. ඒකේ තියෙන සෙන්ටෙන්ස් පැටර්න් සහ ඒකේ තියෙන ඉංග්‍රීසි වචන ඉතාම සරලයි. ඉතින් ඒ නිසා ඔයාට ඕන වචනයක් තේරෙනා වගේ මේ අදාළ කියන දේ තේරුමත් අනිවාර්යයෙන්ම තේරෙනවා. ඉතින් ඒකෙන් ඔයාට ආස හිතෙනවා ඉංග්‍රීසි කියවන්න. ඔහොම සතියක් විතර කරගෙන යන්න. ඊට පස්සේ ඔයා ඒ ලෙවල් එකෙන් පොඩ්ඩක් උඩ ලෙවල් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉංග්‍රීසි නිවුස් පේපර්ස් කියවන්න පටන් ගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි පුවත්පත් කියවන්න පටන් ගන්න. ඉංග්‍රීසි පත්තර කියවද්දී ඔයාට ටිකක් අමාරු වචන, අමාරු සෙන්ටෙන්ස් පැටර්න් ඔයාට තේරෙන්නේ නැති දේවල් හම්බෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. ඔයා ඒ තේරෙන්නේ නැති ටික තේරෙන්නේ නැති විදිහටම තියලා ඔයා ඒක කියවගෙන යන්න. මොකද මේ ඉංග්‍රීසි පොත් කියවන එකෙන් නැත්නම් ඉංග්‍රීසි නිවුස් පේපර්ස් ස්ටෝරි බුක්ස් කියවන එකෙන් අපි මෙතනදී පුහුණු කරන්නේ ඔයාගේ ප්‍රොනවුන්සියේෂන් කරන, يعني ප්‍රොනවුන්සියේෂන් කරන හැකියාව තමයි අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ඒක තේරෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා තේරුණත් නැතා ඔයා ඒක කියවන්න අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයා ඊළඟ ස්ටෙප් එක වශයෙන් ඔයා ඉංග්‍රීසි පොත් කියවන්න පටන් ගන්න. දැන් එතකොට ඔයා ස්ටෙප් බයි ස්ටෙප් ආපු නිසා ඔයාට ඉංග්‍රීසි පොත් කියවන එක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඔයාට මේ ඉංග්‍රීසි පොත් කියවද්, ඉංග්‍රීසි පත්තර කියවද්, ඉංග්‍රීසි කතන්දර පොත් කියවද්, ඔයාට හම්බෙනවන ඔයා දන්නේ නැති අමාරු වචන, අන්න ඒ වගේ අමාරු වචන තුනක්, දවසට අමාරු වචන තුනක් ඔයා පොතක ලියන්න. ඔයා පොතක ලියලා ඒ අමාරු වචන තුනේ තේරුම හොයන්න. මම මෙතනදී අමතර වචන තුනක් විතරක් ඔයාට ලියන්න කිව්වේ ඇයි කියලා ඔයාට හිතෙන ඇති. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අමතර වචන 10ක් ලියනවා, මුළු පොතේම තියෙන අමාරු වචන ටික ලියනවා, නැත්නම් මුළු නිවුස් පේපරේම තියෙන අමාරු වචන ටික ලියනවා. ලියලා මේ කොහොම හරි දවසින් දෙකෙන් ගොඩ දානවා කියලා ඔයා හිතුවට ඇත්තටම ඕක වෙන්නේ නැහැ. ඕන එක දවසක් ලියයි අමාරු වචන 10ක්, දෙවෙනි දවසේ ලියන්න. ඊට පස්සේ ආයෙ තුන්වෙනි දවසේ 2ක් ලියනවා, හතරවෙනි දවසේ 5ක් ලියනවා. ඒක ඇත්තටම සාර්ථක නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් ඉස්සෙල්ලාම දවසට අපි තෝරගන්න ඕනේ. ඉතින් ඔයා පටන් ගන්න කෙනෙක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් ඇති කරගන්න ඕන කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම දවසට පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න එක ඇත්තටම හොඳයි. ඔයාට දවසට ඉංග්‍රීසි වචන 10ක් ලියන්න පුළුවන් නම් ඒක එක දිගටම කරගෙන යන්නත් පුළුවන් නම් අනිවාර්යෙන් ලියන්න. ඉංග්‍රීසි වචන අමාරු වචන 10ක් ලියන්න හම්බෙන පොත්වලින් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමෝටම මෙහෙම බැරි නිසා අපි හැමෝම පටන් ගන්න ඕනේ ඉංග්‍රීසි වචන 3ක්. දවසට ඉංග්‍රීසි වචන 3ක් ඔයා වෙනම් පොතක් තියාගෙන ඒකේ ලියන්න. ඊට පස්සේ ඔයා ඒක Google Translation එකෙන් හෝ ඒකේ තේරුම හොයලා ඒකේ තේරුම ලියන්න. ඊට පස්සේ දවසට වචන 3යිනේ. ඒ වචන 3ේ ස්පෙලින් පාඩම් කරන්න, ඒ වගේම මීනින් එක පාඩම් කරගන්න. එතකොට දවසට වචන 3ක් නිසා ඊටාම් පහසින් ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම මේ දේ අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යන්න. ඉතින් ඊට පස්සේ ඔයාට හිතෙනවා නම් දැන් ඇති මට දවසට වචන 3ට වඩා ලියන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔයා ඊට පස්සේ දවස වචන 5, 10, 20, 30 ඔහොම 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 ඔයා grow up වෙලා යන්න.
මගේ දෙවැනි ක්‍රමය නැත්තම් මගේ දෙවැනි ටිප්ස් එක තමා ලිස්නින්. ඒ කියන්නේ ඇහුම් කන් දීම. ඉංග්‍රීසි වලට ඇහුම් කන් දීලා ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීම. ඉතින් කොහොමද මේ ඉංග්‍රීසි වලට ඇහුම් කන් දෙන්නේ? මුගක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා සහ අපින් අහපු එක ප්‍රශ්නයක්. ඉතින් මේකට හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. ඔගොල්ලෝ YouTube එකේ ගිහලා සර්ච් කරන්න පොඩ්කාස්ට් කියලා. ඉංග්‍රීසි පොඩ්කාස්ට් කියලා සර්ච් කරපුවාම ඔයගොල්ලන්ට ඕන තරම් කැමති පොඩ්කාස්ට් එනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ පොඩ්කාස්ට් කියන්නේ මොකද්ද කියලා අනිවාර්යයෙන්ම දන්නවා ඇති කියලා. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ පොඩ්කාස්ට් එකක් ගත්තොත් ඒවා තියෙන ඕඩියෝ බේස් හුඟක්ම යන්නේ ඕඩියෝ බේස්. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ බස් එකේ යද්දි, කෝච්චිය යද්දි, වැඩට යද්දි, ආයි වැඩ ඇරලා ගෙදර එද්දි හෑන්ඩ් ෆ්‍රී දෙකක් දාගෙන මේ පොඩ්කාස්ට් එකක් අහන එක. ඇත්තටම මේ ඉංග්‍රීසි පොඩ්කාස්ට් ඕගොල්ලන්ට නොතේරෙන්න පුළුවන්. මොකද මේ හුඟක් පොඩ්කාස්ට් ඇත්තටම සරල ඉංග්‍රීසියෙන් නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒ නිසා ඔයාලට මේ පොඩ්කාස්ට් එකේ කියන දේවල් ඇත්තටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර සෙන්ටෙන්ස් තේරෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් වාක්‍ය රටා සහ වාක්‍ය සහ වචනවල තේරුම ඔයා නොදන්නවා වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි මෙතනදී මේ ඉංග්‍රීසි ඇහුම් කන් දීම තමයි පුරුදු කරන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ තේරුණා හෝ නැතා ඔයා මේ ඇහුම් කන් දීම දවස ගානේ කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්කාස්ට් එකක් දාගෙන යද්දී ගෙදර ඉද්දී ඇහුම් කන් දීමට පමණයි තියෙන්නේ. ටික කාලයක් යද්දී ඔයාටම මේ ඉංග්‍රීසි එක ඇත්තටම මේ කතා කරන්න පුළුවන්, ඇත්තටම මේකේ දෙයක් නෑ කියන දේ ඇත්තටම තේරෙන්න ගන්නවා. ඒ වගේ කන්වර්සේෂන් එකක් දිගටම අහගෙන ඉද්දි. ඉතින් මේකේ ආසම පාට් එක තමයි ඔයාට ඕන කැමති සබ්ජෙක්ට් එකක් පිළිබඳ පොඩ්කාස්ට් එකක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. කාස් වලට ආසගෙන නම් කාස් සම්බන්ධව තියෙන පොඩ්කාස්ට් එකක් ඔයාට තෝරා ගන්න පුළුවන්. ඔයා වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකක් අදාළව කැමති දෙයක් නම් එයාට ඔයාට ඒ දේවල් පිළිබඳ හොයන්න උවමනාවක් තියෙනවනම් ඒ දේවල් පිළිබඳ පොඩ්කාස්ට් එකක් තෝරා ගන්න. එතකොට ඔයාට මේක එපා වීමේ සම්භාවිතාව සහ අරහන් ඉඳලා එපා වීමේ සම්භාවිතාව ඇත්තටම නැති වෙලා යනවා. මොකද ඔයා කැමති මාතෘකාවක් කතා කරන නිසා ඔයා කොහොම හරි ට්‍රයි කරනවා දන්නේ නැති වචන හොයාගෙන, දන්නේ නැති දේවල් හොයාගෙන ඇත්තට මේකේ කියන දේ තේරුම මීනින් එක අපි ඔළුවට ගන්න. ඒ නිසා ඔයාට මේ වැඩේ එපා වෙන්නේ නැති වෙයි. ඒ වගේම ඒක දිගටම කරගෙන යන්න ඔයාටම ආසහිතේ. ඔයා ටික කාලයක් ඒක කරගෙන මෙයද්දි ඔයාටම එක එක ෆැමිලිය වචන, කියන්නේ නිතරම භාවිතා වෙන වචන වාගේ ඔළුවට ගිහිල්ලා ඔහට ඉතාම ලේසියෙන් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඊළඟ මගේ ක්‍රමය තමයි ඉංග්‍රීසි වලින් ඔයා හිතන්න පුරුදු වෙන්නේ. ඔයා ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වෙනවා කියන්නේ අපි එදිනෙදා භාවිතයේදී අපි කතා කරන සිංහල වචන ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කොහොමද කියලා ඔයා හිතින් හිතන්න. සරලවම ඔයා හිතන්න දැන් ඔයාලා ගෙදර ලයිට් ගියා කියලා. ඔයා කාට හරි කියනවා අම්මේ ලයිට් ගියා, තාත්තේ ලයිට් ගියා කියලා. ඉතින් ඔයා ඒ වෙලාවට හිතන්න මම මේ අම්මේ ලයිට් ගියා, තාත්තේ ලයිට් ගියා කියන්නේ කොහොමද මම ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. ඒක හිතන්න. ඔයාට ඒක හිතද්දි ඔයාටම හිතෙනවා මට ඒක කියන්න බෑ කියලා හිතෙනවා. එක්කෝ කියන්න ඕන එකේ වචන කිහිපයක් විතරක් මතක් වෙනවා, හරියට ඒ වාක්‍ය රටාව හදාගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා තනියම ඩික්ෂනරියෙන් හොයලා හෝ Google Translation එක භාවිතා කරලා. Google Translation එක නම් ඉතාම පහසුයි. ඔයාට වාක්‍ය ගහන්න විතරයි තියෙන සිංහල, ඒකේ මීනින් එක ඉංග්‍රීසි වලින් එනවා. ඉතින් ඒ නිසා ඔයා ඒ කියපු සිංහල වාක්‍ය ඉතාම ඉක්මනින් ඉංග්‍රීසි වාක්‍යයක් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මගින් ඔයාට දෛනිකව පාවිච්චි වෙන වචන, නැත්නම් නිතරම අපි භාවිතා කරන වචන සහ වාක්‍ය රටා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් වෙනවා. ඔයා මේ විදිහට ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වීම මගින් ඔයාට නිකම්ම ඉංග්‍රීසි කතා කිරීම ඉතාම පහසු මට්ටමකට ළඟා වෙනවා. ඊළඟ මගේ ටිප් එක තමයි ප්‍රැක්ටිස් වෙන්න. කොච්චර අපි ඉංග්‍රීසි ඇහුවත්, ඉංග්‍රීසි පොත් කියෙව්වත්, ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වුණත් ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම්, ඒ කියන්නේ දිනපතා ඔයා ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් ඔයාට මේක අමතක වෙනවා, නැත්තම් මේක බැරි වෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම අපි මේ කියන ක්‍රම අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ දවස පතා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම දවසට පැය කාලක් මේ වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් ඔයා ඉස්සෙල්ලාම අර දවසට වචන තුනක් මං ලියන්න කිව්වනේ. අන්න ඒ වචන තුන දවස ගානේ ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ අද වචන තුනයි, ඊයේ වචන තුනයි, ඊට කලින් දවසේ ලියපු වචන තුනයි, ඔහොම ඔයා ලියලා තියෙන හැම වචනයක්ම, ඔයාට වචන හුඟක් තියෙනවා නම් උඩින් පල්ලෙන් හරි කමක් නැහැ, ඒ හැම වචනයක්ම බලාගෙන වචනවල මීනින් එක ආයි ඔළුවට දාගන්න. මොකද අපේ මොළයට ඕනම දෙයක් මතක තියෙන්නේ දවස් කිහිපයක් පමණයි. ඊට පස්සේ ඒ දත්ත ටික නිකම්ම මැකිලා යනවා. ඉතින් ඔයාට ඒ දත්ත නැවත නැවත අලුත් කරන්න ඕන නම් ඔයා ඒක දිනපතා බලන්න ඕන. ඉතින් ඔය වගේ සති දෙකක් තුනක් ඔයා දිනපතා බලද්දී ඒ වචන, ඒ වාක්‍ය රටා නිකම්ම ඔයාගේ ඔළුවට යනවා. ඒ වගේම ඔයා අහපු දේවලුත්, ඔයා ඒ වගේම ඉංග්‍රීසි පොත් කියවලා හොයාගත්ත වාක්‍ය රටා සහ අමාරු වචනත් ඔයා නිතරම ඔයා කියවන්න පුරුදු වෙන්න. ඒකේ මීනින් එකක් තියෙනවා හෝ වෙන්න පුළුවන්, මීනින් එකක් නැත්තම් තේරුමක් නැති වෙන්නත් පුළුවන්, කමක් නැහැ. ඔයා නිකන් උච්චාරණය කරන්න, ඔයා නිකන් ඉන්න වෙලාවට උච්චාරණය කරන්න, ඔයා සෙන්ටෙන්ස් හදන්න පුරුදු වෙන්න,
තව තව දේවල් ඉගෙන ගන්න පුරුදු වෙන, ඒ ඉගෙන ගන්න හැම දෙයක්ම ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන. මොකද ප්‍රැක්ටිස් එක නැතුව ඔයා මොන දේ කරත් ඇත්තටම ඒකෙන් කිසිම තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා අර කලින් කරපු පාඩම්, කලින් ඉගෙනගත්ත දේවල් ඔයා නිතරම කටින් කියවන්න. ඉතින් ඒ මගිනුත් ඔයාට අර ඉංග්‍රීසි නිතරම පුළුවන් භාෂාවක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි දැන් හුඟක් මේ වීඩියෝ එක බලන අයගේ ගෙවල් වල මම හිතනවා කතා කරන්නේ සිංහල භාෂාවෙන් කියලා. මොකද බොහෝ දුරට පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි භාෂාවෙන් ගෙදර අය කතා කරනවා නම් ඒ ගෙදර අයට අනිවාර්යෙන්ම, ගෙදර ඉන්න ළමයිට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි පුළුවන් වෙනවා පොඩි කාලෙදිම. හැබැයි සිංහලෙන් කතා කරන ගෙවල් වල ඉංග්‍රීෂ් බැරි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ ඉංග්‍රීෂ් නිතරම යූස් කරන්නේ නැති එක. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඉංග්‍රීසි කියන භාෂාව ටිකක් අමාරු භාෂාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නැති කරගන්න තමයි මං කිව්වේ ප්‍රැක්ටිස් කරන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාලා ගෙදර අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ලොකුවට ඕනේ වචනයක් දෙකක්, වාක්‍යයක් දෙකක් ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරන් ගෙදර අයත් එක්ක. එතකොට ඔයාට ඒක නිකම්ම නිතරම පාවිච්චි කරන අර නිකන් අපිට හුරු නිකන් අපේ භාෂාවක් වගේ භාෂාවක් බවට පත් වෙනවා. අර නිකන් මේකේ තියෙන අමාරු ගතිය නැති වෙලා මේක ඇත්තටම කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. මොකද ගෙදර අයවත් එක්ක හිනා වෙන්නේ නැහැ. ගෙදර අය ඔයාට විහිළු කරන්නේ, ඔයාට බැරි වුණා කියලා, ඔයාට වැරදුනොත් ආයේ බල්ලා හදාගෙන ආයෙ ඒගොල්ලොත් එක කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම නිතරම ප්‍රැක්ටිස් කිරීම මගින් සහ ඉංග්‍රීසි කතා කරන අය ඇසුරු කිරීම මගිනුත් ඔයාගේ මේ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ඔයාට මේ වාක්‍ය රටා තෑදීමේ හැකියාව ඔයා නොදැනුවත්ම වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මගේ ඊළඟ ක්‍රමය. ඊට පස්සේ ඉංග්ලිෂ් මූවිස් සහ ඩ්‍රාමාස් බලන්න ඔයා පුරුදු වෙන්න. ඉතින් මේක නම් ඔයා හැම තිස්සෙම දැකලත් ඇති, හැමෝම කියනවා අහලත් ඇති. YouTube එකේ කන්ටෙන්ට් එකක් ගත්තත් මේ ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ කොහොමද, ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද කියලා කන්ටෙන්ට් එකක් ගත්තත් අනිවාර්යෙන්ම මේ කරුණ තියෙනවා. ඉංග්ලිෂ් මූවිස් සහ ඩ්‍රාමාස් බලන්න කියන හුඟක්ම අය කියන්නේ ඉංග්ලිෂ් මූවිස් බලන්න කියලා. ඉතින් ඉංග්‍රීසි චිත්‍රපට අපි බලන්න පුරුදුනා කියලා අපිට ඉංග්‍රීසි භාෂාව ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්ද? යම් කිසි ප්‍රමාණයකින් ඇත්තටම එහෙම ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඇත්තටම ඉංග්‍රීසි මූවී එකක් හැමදාම නිතරම බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. මොකද ඒකට හේතුව ෆිල්ම් එකක් කියන්නේ පැයක් හෝ අඩුම පැය එකහමාරක්වත් යන කාලයක් යනවා ෆිල්ම් එකක් අපිට සම්පූර්ණයෙන් බලලා ඉවර කරගන්න. ඉතින් ඒ වෙනකොට අපිට අපේ තියෙන එදිනදා වැඩත් එක්ක ඒක ඇත්තටම දිනපතා කරන්න ටිකක් අමාරු වැඩක් වෙන්න පුළුවන්. දිනපතා අනුගමනය කරන්න ඕනේ ක්‍රම කිහිපයක් තමයි මම කියලා දුන්නේ. ඉතින් මේ ෆිල්ම් එකක් බලනවා කියන එක හැමදාම කරන එක ප්‍රැක්ටිකලි නෑ. ඉතින් ඒ නිසා මම ඔයාට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඔයා ඉංග්ලිෂ් ටෙලි ඩ්‍රාමාස් බලන්න පුරුදු වෙන්න. ඔයා YouTube එකට ගිහිලා සර්ච් කරොත් ඉංග්ලිෂ් ටෙලි ඩ්‍රාමා කියලා ඕන තරම් ඉංග්ලිෂ් ටෙලි ඩ්‍රාමා තියෙනවා. ඒ කියන්නේ ඔයා සිංහල ටෙලි ඩ්‍රාමාස් බලන වෙලාවටම ඉංග්ලිෂ් ටෙලි ඩ්‍රාමා එකක් බලන්න පුරුදු වෙන්න. ඉතින් මේ ටෙලි ඩ්‍රාම එකක් සාමාන්‍යයෙන් යන්නේ පැය භාගයක් විනාඩි 45ක් වගේ, ඉතාම කෙටි කාලයක්. ඉතින් ඔයා කන ගමන් හෝ වේවා, ඔයා වෙන මොකක් හරි වැඩක් කරන ගමන් ඔයා අර සිංහල ටෙලි ඩ්‍රාම එකක් බලන්න වැය කරන කාලය ඒ වෙලාවටම ඉංග්‍රීසි ටෙලි ඩ්‍රාම එකක් බලන්න වැය කරොත් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ හැකියාව ඔයා නොදැනුවත්ම වැඩි වෙනවා. ඉතින් මේ ටෙලි ඩ්‍රාම එක බලද්දී අනිවාර්යයෙන්ම ඔයා මේකේ සබ්ටයිටල්ස් ඔන් කරගන්න. ඉතින් YouTube එකේ තියෙන හුඟක් වීඩියෝස් වල දැන් නම් 100ක් වගේ වීඩියෝස් වල ඔටෝමැටික් සබ්ටයිටල්ස් තියෙනවා. ඉතින් ඔයා ඉංග්‍රීසි සබ්ටයිටල්ස් දාගෙන මේක බලන්න පුළුවන් වුණොත් ඔයාට ඉංග්‍රීසි වචන සහ ඉංග්‍රීසි වාක්‍ය රටා හැදීමේ දැනුම ඔයා නොදැනුවත්ම ඔයාට එනවා. ඒ වගේම ඔයාට ඒක එපා වෙන්නෙත් නෑ. මොකද ටෙලි ඩ්‍රාම එකක් කියන්නේ කොටස් වශයෙන් යන එකක් නිසා ඔයාට දිනපතා එක බලන්න ආසාවකුත් හිතෙනවා සහ කුතුහලයක් හිතෙනවා. ඉතින් ඒ නිසා මේකත් ඉතාම සාර්ථක ක්‍රමයක් ඉක්මනින් සහ පහසුවෙන් මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා තියෙනවා. මගේ ඊළඟ ක්‍රමය තමයි දිව පැටලෙන වචන නැත්තම් ටංග් ට්විස්ට කියලා අපි කියනවා. ඉතින් ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ඕන තරම් මේ ටංග් ට්විස්ට හොයාගන්න පුළුවන්. ඇත්තටම ඇයි අපි මේ දිව පැටලෙන වචන භාවිතා කරන්න ඕනේ නැත්නම් ප්‍රනවුන්ස් කරන්න ඕනේ? ඉතින් මේ දිව පැටලෙන වචන අපි ප්‍රනවුන්ස් කරන එක අපිට හම්බෙන වාසිය තමයි අපිට අපි අමාරු වචනයක් ප්‍රනවුන්ස් කරද්දී අපිට ඇතිවන අමාරුකම නැත්නම් අපිට ඇතිවෙනවනේ. අර සමහර වචන පැටලෙන සමහර අපි ඉංග්‍රීසි වචන කියද්දී ඇත්තට මේ සමහර වචන පැටලෙනවා. එහෙම පැටලුනහම අපිට ලැජ්ජයි. අපිට හුඟක් කට්ටියක් ඉස්සරහම අපේ වචනයක් පැටලුනහම අපිට ඒක එපා වෙනවා. ඉංග්‍රීසිම එපා වෙනවා. ඉංග්‍රීසි භාෂාවම එපා වෙනවා. ඉතින් ඒ නිසා ඒක පුරුදු වෙන්න මේ දිව පැටලෙන වචන නැත්නම් ටංග් ට්විස්ට කියලා කියනවා. මේවා පුරුදු වීම මගින් ඉතාම වේගයෙන් සහ ඉතාම නිවැරදිව වාක්‍යයක් කිවීමේ හැකියාව අපේ නොදැනුවත්ම වර්ධනය වෙනවා. ඉතින් මම මේ නොදැනුවත්ම කියන වචනය භාවිතා කරන්නේ ඔයා මේක දිනපතා කිරීම මගින් ඔයාට තේරෙන්නේ නැහැ ඔයාගේ වර්ධනය කොච්චරද කියලා. ඒ වුණාට අනිවාර්යයෙන්ම ඔයා පටන් ගත් දවසයි ඔයා මේ
ප්‍රෝගෑම් එක ඉවර කරන දවසයි ඔයා ගත්තොත් ඔයාටම තේරේ වගේ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව අනිවාර්යයෙන්ම වර්ධනය වෙලා කියලා. ඒ වගේම මම මෙතන පොඩි තව ටිප් එකක් ඔයගොල්ලන්ට කියන්න. ඒ තමයි ඔයාට පුළුවන් නම් පිටරට කෙනෙක් එක්ක ඉංග්‍රීසි වලින් මැසේජ් දෙකක් යවා ගන්න. ඒ කියන්නේ පිටරට කෙනෙක්ම වෙන්න ඕනෙත් නැහැ. ලංකාවේ වුණත් ඉංග්‍රීසි වලින් මැසේජ් යවන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. අන්න ඒ වගේ අයත් එක්ක මැසේජ් කරන්න. නැත්තම් ඔයා මොකක් හරි කන්වර්සේෂන් එකක් ගොඩනගා ගන්න. ඒක බොරුවට හෝ කමක් නැහැ. නිකන් හරි ඔයා මොකද කරන්නේ, කෑවද බිව්වද, එහෙම හරි කමක් නැහැ. නිකන් ඔයා පුරුදු වෙන්න. එතකොට ඔයාට ඉංග්‍රීසි මැසේජ් කරද්දී භාවිතා වෙන කෙටි වචන තියෙනවා. නැත්තම් කොමන් වචන තියෙනවා. ඉතින් ඒවා ඉගෙන ගැනීම මගින් කෙනෙක් එක මැසේජ් කරන්නත් නිකම්ම පුරුදු වෙනවා. මොකද අපි ඉංග්‍රීසි භාෂාව කොච්චර ඉගෙන ගත්තත් සමහර වෙලාවට අපි මැසේජ් කරන්නේ ඒක වෙනම භාෂාවක්. ඒ කියන්නේ සිංහල භාෂාවෙත් අපි සුද්ධ සිංහලෙන් නෙමෙයි අපි මැසේජ් කරන්නේ කාත් එක්ක හරි. අපි මැසේජ් කරද්දී ඒක කෙටි වචන, නැත්නම් අර ෆැමිලියර් වර්ඩ්ස් සාමාන්‍යයෙන් බ්‍රෝ, සිස් ඒ වගේ ඒවා පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් සිංහල භාෂාවේ එල එල කියලා කියන්නේ අන්න ඒ වගේ ෆැමිලි අර වෙනම අර මැසේජ් වලට විතරක් වෙන් වෙච්ච වචන තියෙනවා. ඒවා සාමාන්‍ය ජීවිතේදී අපි ඉංග්‍රීසි කතා කරද්දී අපි ඒ වචන සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපි මැසේජ් දාද්දී ඒ වගේ අර කෙටි වචන, මොකද අපි කීබෝඩ් එකෙන් ටයිප් කරන්න අමාරු නිසා ඒ වගේ හදාගත්ත දේවල් අපි ටයිප් කරනවා. අපි මැසේජ් වලදී අපි සෙන්ඩ් කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වචන සහ ඒ වගේ වාක්‍ය රටා ඔයාට ඉතාම ලේසියෙන් ඉගෙන ගැනීමට පුළුවන් වෙනවා. මේ වගේ ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් එක්ක මැසේජ් යවද්දි. ඉතින් එතනදී ඔයාගේ යාළුවෙක් එක්ක හරි ඔයාගේ වෙන කාත් එක්ක හරි මැසේජ් කරනවා නම් අර එයා ඇත්තටම ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්ක මැසේජ් කරගන්නේ. මොකද ඒකෙන් තමයි ඔයාට මේ වගේ පොඩි පොඩි අර මැසේජ් කරද්දී තියෙන අර අමුතු වචන, නැත්නම් අර කෙටි වචන හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අපි සමහර විට ඉස්සරහදී වීඩියෝ එකක් ගේන්නම් මේ වගේ දේවල් ගැන. කොහොම හරි ඔයා අර ඉංග්‍රීසි බැරි අයත් එක්ක ඉංග්‍රීසි වැඩිය මැසේජ් කරන්න යන්න එපා. එතකොට ඒගොල්ලන්ටත් විහිළුවක් වෙනවා, ඒගොල්ලන්ටත් කරදරයක් වෙනවා. සමහර විට ඒගොල්ලෝ ඔයගොල්ලන්ට විහිළු කරන්න පුළුවන්, මොකද්ද බා ඉංග්‍රීසියෙන් එවන්නේ සිංහලෙන් එවහන්කෝ ඔබ සිංහලනේ කියලා අර ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි ඇත්තටම පුළුවන් අයත් එක්ක විතරක් මේ ඉංග්‍රීසි වලින් මැසේජ් කරන්න පුරුදු වෙන්න. මගේ අවසාන ටිප් එක නැත්තම් මගේ අවසාන ක්‍රමය තමයි කොමික්. මේ මොනවද මේ කොමික් කියන්නේ? කොමික් කියන්නේ චිත්‍රකතා. ඉතින් මේ චිත්‍රකතා වලනොත් ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ සහ හිතීමේ හැකියාව පොඩ්ඩක් වැඩි දියුණු වෙනවා. ඉතින් YouTube එකේ ගත්තොත් ඕන තරම් මේ චිත්‍රකතා ඉංග්‍රීසි වලින් එක එක කන්වර්සේෂන් බිල්ඩ් කරන චිත්‍රකතා ඕන තරම් තියෙනවා. නැත්තම් ඉන්ටර්නෙට් එකේ ගත්තොත් ඒත් ඕන තරම් මේ චිත්‍රකතා තියෙනවා. ඉතින් මේ චිත්‍රකතා ඔයාලට තෝරගන්න පුළුවන් ඕන කැටගරි එකේ. කියන්නේ ඔයා කාටුන් වලට කැමති නම් කාටුන් කැටගරි කියන ඒවා හොයාගන්න පුළුවන්. නැත්නම් ඔයා ඇනිමි වලට කැමති කෙනෙක් නම් ඇනිමි වලින් යන චිත්‍රකතා තියෙනවා. ඉතින් ඒ වගේ තමන් කැමති චිත්‍රකතාවක් තෝරගෙන සමහර ඒවා තියෙනවා දවස ගානේ පබ්ලිෂ් වෙන ඒවා. කොටස් වශයෙන් පබ්ලිෂ් වෙන ඒවා. ඒ වගේ එක එක චිත්‍රකතා වලින් ඔයා කැමති චිත්‍රකතාවක් තෝරගෙන ඔයා හැක් කියවන්න පටන් ගන්න. සහ ඒ චිත්‍රකතාවල සමහර මීනින් ඇත්තටම අර මේ එකපාර තේරුම් ගන්න බැරි ටිකක් හිතන්න ඕනේ මීනින් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා චිත්‍රකතා කියවීම සහ ඒ රූප බැලීම මගිනුත් යම් යම් අදහස් ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ භාෂාව අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං අද මේ කියලා දුන්න ක්‍රම හතම ඔයා අනිවාර්යයෙන්ම දිනපතාම අනුගමනය කරන්න ඕනේ. අද කරනවා, හෙට කරනවා, ආය අනිද්ද කරන්නේ, ආයින් අනිද්ද කරන්නේ, එහෙම බෑ. අනිවාර්යයෙන්ම මේ හැම ක්‍රමයක්ම, ඇත්තටම මම මේ හැම ක්‍රමයක්ම කිව්වේ දිනපතා කරන්න පුළුවන් දේවල්. පොතක පොඩි කොටසක් කියවන්න පුළුවන්, ඒ වගේම පොඩ්කාස්ට් එකකට යන එන ගමන් එහුම් කන් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රැක්ටිස් කරන්නත් gedara ayat එක්කම නිකන් ඉන්න වෙලාවටම කතා කරන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි ටෙලි ඩ්‍රාම එකක් බලනවා නම් ඔයාලට කන වෙලාවක හෝ වෙන අර සිංහල ටෙලි ඩ්‍රාම එක බලන වෙලාවටම ඉංග්‍රීසි එක බලන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් එක මැසේජ් කරන්න ඒකත් ලොකු කාලයක් යන්නේ ඔයාලට යන එන ගමන් කරන්න පුළුවන්. ඒ වගේම දිව පැටලෙන වචන ටංග් ට්විස්ට් නැත්තම්. ඉතින් මේ වගේ ටංග් ට්විස්ට් එකක් ඉන්ටර්නෙට් එකෙන් හොයන් ඔයා නිකන් පාරේ යන එන ගමන් වුණත් ඔයාලට නිකන්ම කතා කර කර යෑමේ හැකියාව තියෙන. ඒ වගේම චිත්තකතාවක් කියවන එකටත් ලොකු වෙලාවක් කියන්නේ නැහැ. ඉතින් මේ ක්‍රම හතම ඔයාට දිනපතා ප්‍රායෝගිකව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රම හතම ඔයා දිනපතා කිරීම මගින් ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඔයාගේ දැන් තියෙන මට්ටමට වඩා ඉතා ඉහළ මට්ටමකට ඉතාම ඉක්මනින් රගෙන එන්න පුළුවන් කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ සහ ඉංග්‍රීසි සම්බන්ධව ඔයාට තියෙන ගැටලු සහ ඔයාට ඉගෙන ගන්න ආස දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.